නව අපනයන සැකසුම් කලාප නැත්තම් ෆ්‍රී ට්‍රේඩ් සෝන්ස් හතරක් අපි එකක් තිරිගුණාමලයේ කප්පල්තුරේ ඒක වරාය ආශ්‍රිතව තියෙන ඉකොනොමික් නැත්තම් එක්ස්පෝර්ට් ප්‍රොසෙසින් සෝන් එක අලුතෙන් ආරම්භ කරන්න ඒ වගේ මාන්කොලම් ප්‍රදේශයේ ඒ වගේම පරන්තන් කෙමිකල්ස් කියලා එකක් තිබුණා ඔබතුමාලා දන්නවා ඇති ඉතිහාසයේ ඒ භූමිය එකක් සහ KK සිමෙන්ති කර්මාන්ත ශාලාව තිබුණු ස්ථානය ආශ්‍රිතව නව ෆ්‍රී ට්‍රේඩ් සෝන් නැත්තම් නිදාස් වෙළඳ කලාප ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ඊට අමතරව බිංගිරිය දෙවනි අදියර ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ඉරණවිල වොයිස් ඔෆ් ඇමරිකා කියලා තිබුණා ගුවන් විදුලි සම්ප්‍රේෂණ ප්‍රදේශයක් ඒ ප්‍රදේශයේ ඉදමත් ආයෝජන මණ්ඩලය යටතට අරගෙන බිංගිරිය සහ මේ දෙක ඒකාබද්ධ කරලා එක කලාපයක් බවට පත් කරන්නත් අපි මේ වෙනකොට වැඩ කටයුතු කරගෙන යනවා ප්‍රතිපත්ති තීන්දුවක් හැටියට අපි අරගෙන තියෙනවා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි මෙතෙක් නිදහස් වෙළඳ කලාප නැත්තම් එක්ස්පෝර්ට් ප්‍රොසෙසින් සෝන්ස් පවත්වාගෙන ගියේ IDB යටතේ කීපයක් තිබුණා ඊට අමතරව BOI යටතේ තමයි මේවා පැවතුනේ නමුත් අපි තීන්දුවක් අරගෙන තියෙනවා පෞද්ගලික එක්ස්පෝර්ට් ප්‍රොසෙසින් සෝන්ස් වලට අවසර ලබා දෙන්න. ඒ කියන්නේ ආයෝජකෙක් ඉන්නවා නම් සෝන් එකක් කරන්න කැමති. කර්මාන්තයක් කරන්න නෙමෙයි. එයාගේ ආයෝජනයේ හැටියට කර්මාන්ත පුරය ආයෝජනයේ හැටියට ආයෝජන කරන්න කැමති නම් එයාට හැකියාව තියෙනවා ඒ සෝන් එකකට ආයෝජනය කරලා එයාගේ රටවල් වල ඉන්න ආයෝජකයෝ යම් විදියකින් මාකටිං ක්‍රමවේදයක් තුල එයා ගෙන්නගෙන එයා ඒක ඇතුළ ස්ථාපිත කරලා ඒ අයටත් BOI සෝන් එකකම දෙන බදු සහන වැනි දේවල් ලබලා දීලා ඒ අය ඒ වගේම රේගු බදු සහන ලබලා දීලා ඒ අයට ඒ සෝන්ස් පවත්වාගෙන යෑමේ අවසරය අපි දීලා තිනවා. අපි කලින් සඳහන් කරපු කලාප පහෙත් පෞද්ගලික ආයෝජකයෝ සිටිනවා නම් අපිට යම් කිසි විදිහක ඒ අය අපි එක්ක සම්බන්ධ වෙනවා නම් ඒව වුණත් අපි ප්‍රයිවට් ඔපරේටර්ස්ලට දෙන්න ප්‍රතිපත්ති තීන්දුවක් අරගෙන තියෙනවා. මේ වන් විලේජ් වන් ප්‍රොඩක්ට් කියන සංකල්පය ලෝකේ හුඟක් රටවල් වල සාර්ථක වෙච්ච සංකල්පයක්. ඒක තමයි අපි වන් විලේජ් එකක් හැටියට එක ගම්මානයක් හැටියට මූලිකව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක් අපි හඳුනා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ තුල අපනයන තත්ත්වයේ නිපදවන භාණ්ඩ මොනවද කියලා හඳුනාගෙන ඒ භාණ්ඩවලට අදාළ අපනයන සංවර්ධන සමිති පිහිටවන්න ව්‍යාපෘතියක් අපි හිතමු මේ කුළු බඩු නම් ස්පයිසර්ස් නම් නැත්තම් පිත්තල නම් ඒ ආශ්‍රිත ඒ සමිති සම්පකාර සමිති වැනි සමිති පිහිටවන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් ඒ වගේම දිස්ත්‍රික්ක මට්ටමින් ඩිස්ත්‍රික් එක්ස්පෝර්ට් හවුස් එකක් බිහි කරන්න ඩිස්ත්‍රික් එක්ස්පෝර්ට් හවුස් එකට ඒ සංයුතියට ඇතුළත් වෙන්නේ විශේෂයෙන් මේ අපනයන භාණ්ඩ තොග වශයෙන් මිලදී අරගෙන අපනයනකරුවන්ට සපයන්නන් හා ඍජු අපනයනකරුවන්ගෙන් යුක්ත කමිටුවක් තමයි වාර්ෂිකව AGM එක තියලා ඒ අයගෙන්ම නිලධාරිපත් වෙන රජයේ සම්බන්ධයක් නැති තවත් සමිතියක් වැනි දෙයක්. විශේෂයෙන් සෙන්ට්‍රල් එක්ස්පෝර්ට් හවුස් එක නැත්තම් කොළඹ තියෙන එක්ස්පෝර්ට් හවුස් එක තමයි ලෝක වෙළඳ පොලේ මාකට් එකට අවශ්‍ය මොනවද කියන ඒවා හොයලා බලලා මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකට එවන්නත් ඒ වගේම ඩිස්ත්‍රික් එක්ස්පෝර්ට් හවුස් වලින් දිස්ත්‍රික්කවල නිපැයන දේවල් මොනවද කියලා මේ ඩිජිටල් ප්ලැට්ෆෝම් එකට ඇතුළත් කරන්නත් සෙන්ට්‍රල් එක්ස්පෝර්ට් හවුස් එකෙන් මේ දෙක බ්‍රිජ් කරලා අපනයන නැත්තම් නිෂ්පාදකයා සහ අපනයන කරුවා අතර ඍජු සම්බන්ධතාවයක් බිහි කරලා අපනයන ශක්තිමත් කිරීම අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.